මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ හිසකෙස් යනවා නම් නවත්ත ගන්න හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස්. සෑම යුවතියක්ටම සුන්දර හීනයක් තියෙනවා. ඒ හීනය තමයි සුන්දර නියපෙළක්, සුන්දර හිසකෙස්, එහෙමද තමයි සුන්දර සමක්. මේ දේවල් තමන් විසින්ම නිර්මාණය කරගන්න එක. අපිට උපතින්ම මේ හැමදේම ලැබිලා තියෙනවා. අපි කරන්න ඕනේ මේ දේවල් ටිකක් උපමට්ටම් කරගන්න එක. ඉතින් ඒ විදිහට ඔබ ලැබිලා තියෙන ඒ ඔබේ ස්වරූපය, ඔබේ හැඩය ඔබ කොහොමද ස්මතු කරගන්නේ කියලා ඇහුවොත් ඒකට උදව්වක් විදිහට අපි නිෂ්පාදනයක් පාවිච්චි කරනවා. ඒ භාවිතා කරන නිෂ්පාදනයෙන් අපිට ප්‍රතිඵල තියෙනවා නම් තමයි ඒ නිෂ්පාදනයත් එක්ක අපි දීර්ඝකාලීනව එකතු වෙලා ඉන්නේ. මානව සෝතාවය තමන්ගේ තේමාව කරගනිමින් රටවල් 34කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු පුරුල් කරලා තියෙන්නේ ඒ වසර ගණනාවක් පුරාවටම එකතු වෙලා තියෙන විශ්වාසයේ හේතු කොටගෙන. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ වෙළඳපළට තිළිණ කරනවා හරිම ප්‍රබල නිෂ්පාදනයක්, හරි අපූර්ව නිෂ්පාදනයක්. ඒ තමයි සම, හිසකෙස්, නියපෙළ මේ ත්‍රිත්වයටම ප්‍රාණය ලබා දෙන රිවයිටිස් කියන නිෂ්පාදනය. ඉතින් ඒ නිෂ්පාදනය වෙළඳපළට ඔවුන් ලබා දෙනකොට හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාරයක් මේ නිෂ්පාදනයට තියෙන්නේ එහි තියෙන අන්තර්ගතයේ ගුණාත්මක භාවයේ ප්‍රබලත්වය මත. අද දවසේ ගැන කතා බහ කරන්නට අපි සූදානම්. ඒ වෙනුවෙන් කතා බහ කරන්නට ඔබ ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය සුපුරුදු පරිද්දෙන් එකතු වෙලා ඉන්නවා දිලිනි ලක්මාලි තිරිමාන්න. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම තමයි ඇයත් අද දවසේ අපි කතා බහට සුපුරුදු පරිදිම සම්බන්ධ කරගන්නවා රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට, ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට, රිවයිටිස් පාරිභෝගිකාවක් විදිහට නිෂ්පාදනයත් එක්ක හැමදාම ඇය කරුණු කාරණා බෙදා හදා ගන්නවා ශම්මි ඉදිරි සිංහ. අයිබෝන්. අයිබෝන්. කතා බහ ආරම්භ කරන්නට වෙන්නේ ශම්මි පාරිභෝගික ගැටළු වලින්. මොකද හැමදාම අපි දුරකථන අංක මතක් කරනවා. ඒ දුරකථන අංක මතක් කරන්නේ ඔවුන්ට ගැටළු එවන්න කියලා. ඉතින් ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න ඕනේ වැඩසටහනේදී. අපිට මේ විදිහේ ප්‍රශ්නයක් එවනවා ඉන්දීවරී කෞශල්‍ය ගම්පහ ඉඳලා මිස් රිවයිටිස් ගැන අසා මේ විදිහට අහන්නේ කියලා තියෙනවා. එයින් හිසකෙස් සම සඳහා ප්‍රතිඵල ලැබූ ගැන අයද අසා ඇත්තිමි. ඒත් මිස් ඇඟ ඇතුළට ගන්න දෙයක් නිසා ඇයට බයයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්දීවරීට විතරක් නෙමෙයි අද වෙනකොට ඕක ගොඩක් අයට තියෙන ගැටලුවක්. මොකද අපි දැන් අපි වුණත් මොකද අපි වුණත් දන්නවා බාහිර සත්කාරයන් කොච්චර කරත් බල ප්‍රයෝජනයක් නැහැ. අභ්‍යන්තර සත්කාර අතිවිශිෂ්ටයි කළ යුතුයි කියලා. ඉතින් මේ දේ ගැන අපි කියපු ගමන් බොන්න කියනකොට මොකද ඉස්සර දිල්නිත් මට ඔය උත්තරේම දීපු කෙනෙක් මට තාම මතකයි දිල්නි දා හැසිරිච්ච විදිය කියපු ගමන් අම්මෝ කියලා තමයි දිල්නි පටන් ගත්තේ. ඒ වගේ අර ඉන්දිවරි වුණත් හිතනවා ඇති මේක ශරීර අභ්‍යන්තරයට දැන් ඇය රිවයිටිස් ගැන දන්නවා අහලා තියෙන දැන් ඇය මට තේරෙන විදියට ඇය මේ දන්න දේ මම පාවිච්චි කරන්න මං ගන්නද කියනවා වගේ හැඟීමක් තමයි මට මේක හැඟෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනයත් ඇය දන්නවා නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිඵලත් දන්නවා මම ගන්නවද නැද්ද කියන දෙගිඩියාවේ තමයි ඇය තාමත් ඉන්නේ කියලා මට තේරෙනවා. මොකද ওই දෙගිඩියාවෙ හිටපු කෙනෙක් තමයි මේ දිල්නි කියන්නේ. මම වුණත් එහෙමයි. මොකද ශරීර අභ්‍යන්තරයට දෙයක් ගන්නකොට අපි පොඩ්ඩක් පොඩි චකිතයක් තියෙනවා. මොකද ගොඩක්ම දෙනෙක් මගෙන් අහලා මහත් වෙනවද මේක ගත්තොත් මහත් වෙනවද? එහෙම නැත්නම් තව දෙයක් කියනවා අනේ මේකෙත් අතුරු ආබාධ තියෙනවද? ඕන ඔය දෙක තමයි ඕනි කෙනෙක් අහන්නේ. ඕනිම දෙයක් කියපු ගමන් අහන්නේ අතුරු ආබාධ තියෙනවද මොනවද වෙන්නේ මහත් වෙනවද අයියෝ ඔන්නඔහොම නෙහන්නේ. ඉතින් ඇත්තටම ඔක ඉන්දීවරීට නෙමෙයි ඕනිම කෙනෙකුට තියෙන ගැටලුවක්. මට රිවයිටිස් සම්බන්ධයෙන් කතා කරනවා නම් කියන්න තියෙන්නේ ඔබ දෙපාරක් හිතන්නේ නැතුව ඔබට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් කියලා. මොකද අපි දන්නවා ශරීර අභ්‍යන්තරයට අපි දෙයක් ගන්නකොට ආරක්ෂාකාරී බව 100%ක් තහවුරු කරගන්නට ඕනේ. එතකොට අනිත් එක ප්‍රතිඵලදායක වෙන්නට ඕනේ. යම් නිෂ්පාදනයක ඔවුන් බලාපොරොත්තු වෙන දේ ඔවුන්ට ලැබෙනවා නම් තමයි ඒ නිෂ්පාදනය ගැන හොඳ විශ්වාසයක් තියන්න පුළුවන්. ඉතින් රිවයිටිස් කියන දේ එහි අඩංගු වෙලා තියෙන මේ පෝෂක කොටස් සියල්ලම තියෙන්නේ ඉතාම ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායක දේවල්. ඉතින් මට කියන්න තියෙන ඔබ දෙගිඩියාවකින් පසු වෙනවා නම් හොඳට කියවලා බලන්න, හොයලා බලන්න ඉස්සලා කියවන රිවයිටිස් වල අඩංගු වෙලා තියෙන මොනවද? මේ සංගටක මොනවටද අත්‍යවශ්‍ය වෙන්නේ? මොකද අපිට වෛද්‍යවරයෙක්ගෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම පවුල වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ටග්ගාල මේ බොක්ස් එකක් අරන් ගිහලා අහන්න පුළුවන්. මොකද පිටිපස්සේ මේ රිවයිටිස් කැප්සූල් බොක්ස් එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවානේ ඊ අඩංගු මොනවද කියලා. මේක පෙන්වලා ඕනි කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මේ කියලා තියෙන දේවල් මොනවටද අවශ්‍ය වෙන්නේ, අපේ ශරීරයේ මොනවද මේ ලැබෙන්නේ කියලා. ඊළඟට තමයි හරි ඒක දැනගත්තම ආ දැන් දන්නවනේ හරි එහෙනම් මේ රිවයිටිස් වලින් ලැබෙන මේ දේවල් ඊළඟට ඔබට
තවත් චගිතයක් තියෙනවන හොයන්න මේ රීවා හිටියේ සපේ වෙළඳ පොළට දෙන්නේ කවුද කියලා. ඔබ මුලින්ම කිව්වාගේ රටවල් 32කට වැඩි සංඛ්‍යාවකට වග කියන සමාගමක්. මොකද මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම කියන්නේ ලෝකේ ගොඩක්ම මේ රිවයිටිස් නිෂ්පාදනය මේ තවත් නිෂ්පාදන ඉතාම ප්‍රමිතියෙන් ඉහළව නිෂ්පාදනය කළ ලෝකෙට හඳුනලා දීපු සමාගමක්. එතකොට ඇත්තටම මේ සමාගමත් ඉතාම වැදගත් වෙනවා අපිට. මොකද අපි දන්නවා මේ අවුරුදු ගණනාවක් තිස්සේ හොඳ පැවැත්මක් තියෙන සමාගමක් නම් ලෝකයා හඳුනනවා නම් මේ ඔවුන් නිෂ්පාදනය කරන නිෂ්පාදනය ඉතාමත් ප්‍රමිතියෙන් ඉහළ සහ ගුණාත්මකයි කියන එක. මොකද මම ඒක ගොඩක්ම අත්දැකීමෙන් පවා දන්න දෙයක්. මොකද අපි හොයන්න දැන් රූපලාවන්‍ය ශිල්පිනකදී අපි දෙයක් භාණ්ඩයක් එහෙම නැත්නම් ආලපනයක් තෝරාගන්නේදී අපි බලනවා ක්වොලිටි එක ගැන. මොකද අපි මේකප් එකක් කරත් බලනවා පැය ගාණක් රඳව ගන්න පුළුවන් මේකප් එක වර්ගෙ මොකක්ද මොන සමාගමද නිෂ්පාද. අන්න ඒ වගේ තමයි අපි ශරීරාභ්‍යන්තරයට ගන්නදී අර ඊටත් වැඩිය හොයන්නට ඕනි. ඒ නිසා මම හිතනවා දැන් ඔබට මොන හරි චකිතයක් තිබුණා නම් ඉන්දිවරි ඔබට දැනෙන්නේ නැති මම කියපු දේවල් රිකක් රිවයිටිස් අපිට හඳුන්වා දෙන සමාගම මොකක්ද මේ සමාගම ගැන හොයලා බලන්න. ඊළඟ එක තමයි රිවයිටිස් වල අඩංගුලා තියෙන මේ සංගටක අපේ ශරීරයට කොහොමද උදව් කරන්නේ මොනවද ශරීරයට ලැබෙන්නේ කියලා. මොකද ඇය මේ වෙනකොටත් දන්නවනේ රිවයිටිස් තුනින් ලබා ගන්න මොනවද කියලා. දැන් ওই චකිතනේ තියෙන ප්‍රතිඵල ටික ඒ මම කියන්නේ දැන් ඕක අපි කිව්වට වැඩක් නැහැ. ඔබ පාවිච්චි කරලා බැලුවොත් විතරයි ඔබට හොයාගන්න පුළුවන්. මොකද අර කතාවත් තියෙන නිදට පයින්න මොනලු ගැඹුර දැනගන්නනේ. ඒ වගේ මටත් කියන දේ ඔබ අපි කිව්වට හරියන්නේ නැහැ. ඔබටත් ඒ අත්දැකීම ලබා ගන්න ඕන. ලබාගෙන ඉවරලා තමයි ඕක කොච්චර අපි මෙහෙම කිව්වට වැඩනේ අත්දැකීමෙන් තමයි අය ලබා ගන්නේ රිවයිටිස් වල ප්‍රතිඵල මොන වගේද කියන එක. මම හිතනවා ඉන්දීවරි රිවයිටිස් පාවිච්චි කරලා බැලුවොත් ඒ දැන් ඔය කියන ප්‍රතිඵල ලැබුණා කියලා අහලත් තියෙන එකේ මම දන්නවා ඇය කවදාකවත් මම දිලිනි වගේ රිවයිටිස් වලින් ඈත් වෙන චරිතයක් නම් වෙන එකක් නැහැ කියලා. හොඳයි. ඉතින් ඒ විදිහට කතාබහ කරනකොට දැන් පාරිභෝගික ගැටලු එවනවා කිව්වම දිලිනි විස්තරාත්මකව එවන ගැටලු ඔබ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ අහන්න යන්නේ වචන කිහිපයකින් අහන්න තියෙන ඉතාමත් සරල ගැටලුවක්. නිරෝමි කාංචනා මහනුවරින් කියනවා දිලිනියක් ඇත්තටම රිවයිටිස් බොනවද කියලා අහලා තියෙනවා. ඇත්තටම ඔක කාංචනාට විතරක් නෙමෙයි මං හිතනවා මේ වෙලාවේ මේ වැඩසටහන බලන ගොඩාක් දෙනට තියෙන ගැටලුවක් තමයි ඕක. මොකද මගෙන් ඕක මේ දැන් අපි අවුරුදු දැන් දෙකකට වැඩි කාලයක් තිස්සේ මගෙන් ඕක සෑහෙන පිරිසක් ආපු කාරණාවක්. ඒ කියන්නේ ඇත්තටම දිලිනි ඔයා රිවයිටිස් පාවිච්චි කරනවාද ඔයා අපි ටීවී එකට ඇවිල්ලා කතා කරනවා බලනවා රිවයිටිස් ගැන කියනවා දකිනවා වෙළඳ දැල්වීම් දකිනවා ඉතින් ඒ තියෙන විදිහට ඔයා රිවයිටිස් බොනවද නෑනේ බොරු නේද කියලා ඔහොමත් කියනවා. ඇත්තටම මම ගොඩක් කලාවට මං හරිම වගකීමකින් යුතුව කියන කාරණාවක් තමයි මම රංගන ශිල්පිනිය වෘත්තියෙන්. එතකොට මාව දන්න සහ මට ආදරය කරන ගොඩාක් පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් නිරතුරුවම මම කරන්න කියන්න මොනාද සහ මම මගේ කොණ්ඩේ වෙනුවෙන් මම කරන්න මොනාද කියන දේ පිළිබඳව ලොකු අවධානයකින් ඉන්න පිරිසක් විදිහට මම දන්නවා. මොකද මගෙන් මගතොටේදී ඒ වගේම මගෙන් අහන දේවල් එක්ක මම දන්නවා ඔවුන් මටත් වැඩිය මගේ කොණ්ඩේ පිළිබඳ විශේෂ කැමැත්තක් සහ විශේෂ ආදරයක් තියෙන පිරිස. ඉතින් ඔවුන් නිරතුරුවම බලාපොරොත්තු වෙනවා දිලිනි මොනාද මේ කොණ්ඩේ වෙනුවෙන් කරන්න කියන දේ ගැන දැනගන්න. ඉතින් ඔය කාරණාවත් එක්කම තමයි රිවයිටිස් එන්නේ. මොකද මම හැම මොහොතම ඇවිල්ලා මාධ්‍ය තුලින් මම කියන්නේ මම රිවයිටිස් ඇත්තටම පාවිච්චි කරන්නේ කියන්නේ මගේ හිසකෙස් සම්බන්ධ ගැටලු ආපු කාලේ. දැන් මට කෙනෙක්ව මම මත පිටින් දකිනකොට අනේ ලස්සන කොණ්ඩයක් දිලිනිගේ හරිය ලස්සනයි කියලා ඔහොම හිතන්න පුළුවන්. නමුත් පවත්වාගෙන යන අපි තමයි දන්නේ දිග කොණ්ඩයක් මේන්ටේන් කරන් යනකොට පවතින ගැටලු. ඉතින් ওই ගැටලු එක දෙක එනකොට තමයි මම අතර රිවයිටිස් පාවිච්චි කරන්න පටන් ගත්තේ. දැන් අද වෙනකන් දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ මම රිවයිටිස් පාවිච්චි කරනවා. එතකොට මගේ වගකීමක් තියෙනවා මං හැම මොහොතෙම මම කරන කියන දේවල් පිළිබඳව සහ මම රිවයිටිස් පාවිච්චි කරන්න කියලා කියන දේ පිළිබඳව මම දන්නවා මේක 100%ක් මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයෙක්ට හෝ වේවා ආදරණීය රසිකාවියෙකුට මම මේ කියන්නේ ඇත්තටම වටිනා කියන දෙයක්. ඒ කියන්නේ මගෙන් මං හිතනවා මේ වෙන්නේ තවත් එක් සත්කාරයක්ද කියලා. මොකද ගොඩාක් දෙනෙක් ඉන්නවා අද වෙන විට හිසකෙස් සම්බන්ධ ගැටළු වලින් සම පිළිබඳ නිය පිළිබඳ මේ හැම දෙයක් පිළිබඳව තැවි තැවි කල්පනා කර කර. දැන් අපේ කොණ්ඩේ දකින්නකොට සමහරට හිතෙන්න පුළුවන් අනේ ලස්සන කොණ්ඩයක් එයාට තියෙනවා අපිට තමයි නැත්තේ කියලා. ඉතින් මෙවැනි දේවල් අපි හැමෝටම කතා කරන කාරණාවක් තමයි මෙවැනි දේවල් ඇතිවෙන හේතුව.
දැන් ගොඩක් රට හිසකෙස් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ දුර්වර්ණ වෙලා ඊට පස්සේ අගිස් පැලෙන්න පටන් අරන් දැක්කහම කෙනෙක්ට ලස්සන කොණ්ඩයක් කියලා පේන්නේ නැහැ. ඉතින් මෙවැනි දේවල් වෙන්නේ ඇයි? අපිට ගොඩක් වෙලාවට අපි අපේ විසින්ම වෙන අතපසු වීම, අපි විසින්ම කරගන්න වැරදි එක තමයි අපි ගොඩාක් වෙලාවට මේ දුක්ඛම් කටළු විඳින්නේ මේ හිසකෙස් සම්බන්ධ ගැටළු වලදී. ඉතින් මෙවැනි ගැටළු වලින් තැවෙන්න අද අවශ්‍යතාවයක් නෑ. මොකද රිවයිටිස්ගේ නිෂ්පාදනයේ දැන් අපේ ශාම්‍යක්ක කිව්ව විදිහට ඕනෑම කෙනෙක්ට තමන්ගේ වෛද්‍යවරයෙක් හෝ වේවා, තමන්ගේ පවුලේ වෛද්‍යවරයා වෙත හෝ වේවා ගිහිල්ලා මේ නිෂ්පාදනය පෙන්නලා මේ පිටිපස්සේ තියෙන අන්තර්ගතය, මේ නිෂ්පාදනය තුළින් මේ තියෙන සියලුම දේවල් හිසකෙස්වලට සමට නියට අවශ්‍ය පෝෂණය. ඉතින් මෙවැනි දෙයක් තමන්ගේ වෛද්‍යවරයාට ගිහිල්ලා කියලා මේක මගේ ඇඟ ඇතුළට මට බොන්න හොඳයිද කියලා ඕන වෙලාවක ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. මොකද මං හිතනවා මේ නිෂ්පාදනය අපි අද දැන් කෙනෙක්ට දිලිනේ රිවයිටිස් බොනවද? මම බොනවා. මං අවුරුදු දෙකක් තිස්සේ ඉඳන් රිවයිටිස් බොනවා. තාමත්ම වගකීමෙන් සහ හිතට එකඟවම කියන කාරණාවක් ඒක. මොකද මම ආසයි මගේ හිසකෙස් සම්බන්ධ ගැටලු නැතුව මගේ හිසකෙස් ලස්සනට තියාගෙන පවත්වාගෙන යන්න. එතකොට පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම හොඳ පෝෂණයක් ලබා දෙන්නට ඕනේ. ඉතින් මං හිතනවා කාංචනාට ඒ අහපු කාරණාවට ඉතින් මට කෙටියෙම දෙන්න තියෙන උත්තරේ ඔව්, මං රිවයිටිස් පාවිච්චි කරනවා. මං හිතනවා රිවයිටිස් පාවිච්චි කරන්න ඕන කෙනෙකුට පුළුවන්. මොකද තමන්ගේ සුන්දරත්වයට ආදරය කරන, තමන්ගේ ලස්සනට ඉන්න ආදරය කරන ඕනෑම කෙනෙකුට මෙතන රිවයිටිස් පාවිච්චි කරන එක ඉතාමත් වැදගත්. එහෙම කොණ්ඩෙ ගැලවෙන්න ගත්තොත් නම් පීරන්න වෙන්නේ තට්ටේ තමයි. මොන දේ කරත් හරියන්නේ නෑ අම්මා. තාමත් ඔයා රිවයිටිස් කැප්සූල් එක ගැන දන්නේ නැද්ද? කොණ්ඩෙට වගේම සම නියපොතු වලටත් හොඳයිනේ. මේ පාර කෙල්ල ගමේ ගිහින් කොණ්ඩෙ සම නියපොතු ලස්සන කරගන්න කෙමක්වත් කළාද? මොන කෙමක්ද? මගේ අම්මත් පාවිච්චි කරන රිවයිටිස් කැප්සූල් තමයි දැන් මගේ කොණ්ඩෙ වගේම සම නියපොතු ලස්සන කරන්නේ. කොණ්ඩෙ වගේම සම නියපොත ලස්සන කරන නිෂ්පාදනය ගැන තමයි කතා බහ කරමින් ඉන්නේ. රිවයිටිස් නිෂ්පාදනය. ඉතින් නිෂ්පාදනයට අදාළව ඔබට දැනගන්න කරුණු කාරණා තියෙනවා නම් අපි මතක් කරන්නම් ඔබට දුරකථන අංකයන් 0777-34-171 සහ 0111-43-75-364 කියන මේ දුරකථන අංක වලට ඔබේ ගැටළු යොමු කරන්න පුළුවන්. දිල්ලි නැවතත් ගැටළු ඔබට තමයි යොමු කරලා තියෙන්නේ ස්ටෙෆනි මිරෙන්ඩෝ මීගමු ඉඳලා අක්කේ අක්කගේ සම්මත මොන වගේ ප්‍රතිපලද රිවයිටිස් වලින් ලැබුණේ, පෙනෙන ප්‍රතිපල දකින්න කොච්චර කල් ගියාද කියලා අහනවා. ඔව්, ඇත්තටම ස්ටෙෆනිට කියන්න තියෙන්නේ මට, ඒ කියන්නේ මම ඕක කියපු කාරණාව මම කලින් වැඩසටහන් වලත් කියලා තියෙනවා. මොකද මං රිවයිටිස් පාවිච්චි කරේ මගේ හිසකෙස් සම්බන්ධ ගැටළු වලට. ඒ කියන්නේ ඒක පාවිච්චි කරගෙන යනකොට දැන් රිවයිටිස් පැක් එකේ ගහලා තියෙනවා කොහොමත්. ඉතින් අපි දන්නවා ඒක අපේ හමට නියපෙරට ඒ වගේම මේ හිසකෙස්වලට තමයි මේ නිෂ්පාදනය කියලා. නමුත් මගේ මූලික අවශ්‍යතාවය තිබුණේ අනේ මගේ හිසකෙස් සම්බන්ධ ගැටලුවදී මට ඒක හිසකෙස් අනේක නවත්තලා දුන්නොත් ඇති කියන තැනට මම ඇත්තටම හිටියේ. නමුත් ටික කාලයක් යනකොට ඒ කියන්නේ ඒක මට එකපාර දැන් ඒ කියන්නේ මාසෙන් දෙකෙන් කියලා මට ඒක කියන්න අමාරුයි. මොකද ඒක මටත් දැනෙන්න ටික කාලයක් ගියා. සාමාන්‍යයෙන් මට දැනෙන කොටත් යම් කිසි වෙනසක් මගේ හැම තුල තියෙනවා කියලා පොඩි පැහැය ටිකක් එන්න ටිකක් තව ටිකක් ලස්සන වෙනවා කියන ඒ කාරණාව මට දැනනකොට නම් ටිකක් මාස 6-7ක් විතර ගියා. මොකද එහෙම යන්නේ මොකද මගේ වැඩි අවධානය මම යොමු කරේ මගේ සම පිළිබඳව නෙමෙයි හිසකෙස් සම්බන්ධ. ඉතින් මට එතකොට මට කාලවකවානුවක් බලාගෙන ඉන්න අවශ්‍යතාවයක් උන්නේ නැහැ. මොකද මම වැඩි අවධානය යොමු කරේ මගේ හිසකෙස් සම්බන්ධ ගැටලුව අනේ මට ඉක්මනට මේක නවත්තලා දෙන්න කියන දේ තුළ තමයි මම හිටියේ. නමුත් ඇත්තටම ඒක තමයි නිෂ්පාදනයක් තුළ දැන් මම නිෂ්පාදනය ගත්ත ගමන් දැන් අපේ හිසකෙස් සම්බන්ධ ගැටලුවට මට උත්තරයක් මාසෙන් එකමාරෙන් හම්බුණා. ඒ කියන්නේ හිසකෙස් ගැලවිලා යන එක ඇත්තටම අඩු වුණා. මොකද ඒ කාලය තුළ ඒක වගකීමකින් කියන්න ඕනේ. නමුත් ටික කාලයක් යද්දී තමයි මගේ හැම පිළිබඳව පොඩි පැහැය ඒ පොඩි වෙනස්කම් මම දකින්නට උනේ. ඒ එතකොට මට ස්ටෙෆනීට දෙන්න තියෙන උත්තරේ තමයි මොකද මට ඉතා ඉක්මනට තමන්ගේ හැම ලස්සන කරගන්න හැම පැහැ වෙනස් කරගන්න හිතනවා නම් ස්ටෙෆනි ටිකක් ඒකට ඉවසීම තියෙන්න ඕනේ. මොකද නිෂ්පාදනය පාවිච්චි කරගෙන යනකොට ඕනෑම අපි දන්න විදිහට ඕනෑම නිෂ්පාදනයක් මාස 3ක් කල් පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරගෙන යනකොට තමයි නිෂ්පාදනයෙන් ප්‍රතිඵල තමන්ට දකින්නට පුළුවන් වෙන්නේ. මේකත් එවැනි නිෂ්පාදනයක්. ඉතින් රිවයිටිස් පිළිබඳව කෙනෙක්ට ඉක්මන්
ටක්ගාලා උත්තර හොයනට වැඩිය ටිකක් ඉවසීමකින් හිමීටම නිෂ්පාදනය පාවිච්චි කරගෙන ගියොත් මං හිතනවා හිස කෙස්වලට වගේම හමට වගේම නියටත් අවශ්‍ය පෝෂණය එක මේ පැක්කකින් අපිට ලබා ගන්න පුළුවන් මං හිතන ලස්සනට ඉන්න කෙනෙකුට. ඒ වගේම තමයි ශම්මි අපි කතා බහ කරමු දැන් අපිට මේවල තියෙන ගැටලුවත් එක්ක ලොගේගොඩ ජයනි ලක්මාලි තමයි මේ විදිහට අපිට කියන්නේ රිවයිටිස් මාස 3ක් භාවිතා කරලා නැවැත්වුවොත් හිස කෙස් සම පරණ තත්ත්වයට නැවතත් පත් වෙනවද කියලා අහනවා. කෙටියෙන් කිව්වොත් වෙයි. මොකද ගැටලුවක් තියෙන නිසානේ අපි රිවයිටිස් පාවිච්චි කරන්න යන්නේ නේද? හිස කෙස් පැත්තෙන් බැලුවොත් හිස කෙස් ගැලවිලා යනවා වෙන්න පුළුවන්, කැඩෙනවා වෙන්න පුළුවන්, අග පැලනවා වෙන්න පුළුවන්. මේ මොන හරි ගැටලු තියෙන හින්දා නේද රිවයිටිස් පාවිච්චි කරන්න ගන්නෙ. එතකොට සමෙත් යම් කිසි ගැටලු තිබුණොත් නේද අපි ඒකත් පාවිච්චි කරන්න ගන්නෙ. එතකොට මාස 3ක් අපි පාවිච්චි කරා. හරි, කොණ්ඩේ අනේක නතර වුණා. ඊළඟට සමත් පොඩ්ඩක් හරි එළිය වැටිගෙන ආවා. එතකොට මොන රිවයිටිස් නවත්තනවා. ආයේ මාස 2 3ක් යනකොට මොකද වෙන්නේ? පරණ තත්ත්වෙටම සමහරටපත් වෙයි. හේතුව අර තී කියන ගැටලු ටිකට අපේ පෝෂණ උනතා හෝ සාමේ පාරිසරික බලපෑම් හේතු වෙන්නට පුළුවන්. මේවා ඒ මට්ටමේම තිබුණා. අර පෙර ආකාරයෙන් මේ කියපු හේතුන් ටිකට පාරිසරික හේතුන් එහෙම නැත්නම් ඒ පෝෂණ උනතා ටික තිබුණොත් මොකද වෙන්නේ? අර රිවයිටිස් බිහිලා මාස 3කට පස්සේ ආයේ මොකද වෙන්නේ? නැවතත් රිවයිටිස් නැවතුනොත් අර තත්ත්වෙටපත් වෙයි. ඉතින් මට කියන්න පුළුවන් ලේසිම උත්තරය ඒක තමයි. මොකද උනා මට උනා. ඒක නිසා මොකද අපිත් හිතනවනේ මාස 6ක් පාවිච්චි කරාම ඇති. හරි. ඊට පස්සේ පාවිච්චි කරලා ටික දවසක් යනකොට නැවත උන් අපිට පේන අර කියන ගැටලුව වලට අපි මුණ දෙනවා. එක්ක කොන්නේ ගැළවිලා යනවා. ඔන්න ඊට පස්සේ සමත් අඳුර වෙනවා. ඔන්න හිතනවා ආයි මාව පරණ තත්ත්වෙටමපත් වුණා කියලා. අන්න එතකොට කල්පනා කරනවා රිවයිටිස් තව කාලයක් මොන හොඳද? මෙව්වට කමක් නැද්ද? ප්‍රතිඵල දන්නවා. දැන් ප්‍රතිඵල හීන වෙනවා කියලාත් දන්නවා ටික කාලයක් යනකොට. නමුත් මම කියන්නේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා. මොකද ගොඩක් අය සමහර විට දැන් රැකියාවල නියුතු වෙලා ගෙදර ඉන්න ගත්තොත් සමහරට හොඳ පෝෂක වේලක් ගත්තොත් අර කියන තත්ත්වයේ තත්තර නොවේ සමහරට අඩු වෙන්නත් පුළුවන්. නමුත් මම හොඳ ආකාරම දන්නවා පෝෂදායී ආහාර වේලක් නම් මේ අපි කවුරුත් ගන්නෙ නැහැ. මොකද ඒක මට 100%ක් විශ්වාසයි. මොකද අද වෙනකොට බලන් ඉන්නේ උදේම නැගිට්ට ඇඳගත්ත පස්සාවට යනවා. අතට අහුවෙන දේ කනවා ඉන්නවා. හැබැයි උදේට කන්නාඩිය ගාවදී අර කියන අර අඩුපාඩු ඔය ලූඩුකම් ඔක්කොම දකින්න. හැබැයි හොයන්නේ ෂණික පිළිතුරු. බලනවා ෂණිකව කොහොමද මං නැවත යථාතත්වයට පත් වෙන්නේ කියලා. ඇත්තටම කියන්න ඕනේ රිවයිටිස් පාවිච්චි කරන කෙනෙක් නම් පුළුවන් නම් ඔබට මං හිතනවා හොඳ දිගටම පාවිච්චි කරන්න. මොකද මම වුණත් මේ වෙනකොට අවුරුදු 3ක් විතර රිවයිටිස් පාවිච්චි කරනවා. ඇයි මම දිගටම පාවිච්චි කරන්නේ? මම බයයි ඔය කියන தත්ත්වෙට ඔය ජයනි කියන தත්ත්වෙට මාව පත්තේ කියලා. හේතුව මන් දන්නවා මගේ කොණ්ඩේ තිබිච්ච ගැටලු මොනවද කියලා. මේ ගැටලු වලින් මම निराකරණය වෙලා මට හොඳ නිරෝගී කොණ්ඩයක් හම් වෙලා අර දිල්නි කිව්වා වගේ ටික කාලයක් යනකොට සමෙත් යම් වෙනස්කම් ඇති වුණා. මොකද මගෙනුත් ගොඩක් අය ආනකොට ඔබ පැහැපත් වෙලා වෙනස් වෙලා කියනකොට මම කල්පනා කරා මම තව මූණට දෙයක් ගාන්නෙත් නැහැ. කරන්නෙත් නැතුව ඇයි මේගොල්ලෝ කියන්නේ? මම වෙනදා විදිහටමයි ඉන්නේ. පස්සේ තමයි මම හොයලා බලනකොට තේරුණේ රිවයිටිස් වල අතුරු ප්‍රතිඵලයක් දෙනවා මට. ඒ තමයි මගේ සම ගොඩක් පැහැපත් කරනවා කියන්නේ. මොකද දිල්නි වගේ මමත් කොණ්ඩෙට තමයි මුලින් රිවයිටිස් පාවිච්චි කරන්නේ. එතකොට දැන් මට අනියත බියක් තියෙනවා මම රිවයිටිස් නැවැත්තුත් අර මගේ පරණ තත්ත්වෙරම මගේ සම මගේ කොණ්ඩේ පත් වෙයිද කියලා. ඒකට නම් මම බයයි. මොකද මගේ කොණ්ඩෙට මම ගොඩක් ආදරේ. අද මට ලස්සන නිරෝගී ඇත්තටම හොඳ දිග ඉස්සර තිබුණා වගේම දිග කොණ්ඩේ මේ විදිහටම තියෙනවා. ඉතින් ඒක තියාගන්න මට උදව් වුණේ රිවයිටිස්නේ. මේ රිවයිටිස් නැවැත්තුත් මට හිතෙනවා නැවත මං යත ඒ තත්ත්වයටපත් වෙයි. ඉතින් එතකොට මම දන්නවා රිවයිටිස් වල අඩංගු වෙලා තියෙන මේ පෝෂක කොටස් වලින් සියල්ලෙන්ම කරන්නේ මට හොඳ නිරෝගිමත් කෙස් කලඹක් නිරෝගිමත් පැහැපත් සමක් මට ලබා දෙනවා කියන එක. මොකද මේ නිරෝගීකම කියන එක අද අපි හැමෝම හොයලා බලන දෙයක් සහ අපි හිතන දෙයක්. මොකද අද වෙනකොට අපේ මේ යුවතියෝ කාන්තා ඔක්කොම පුරුදලායේ තිනවා නිරෝගීකම ගැන. ඉතින් හැමෝම දන්නවා මේ වෙනකොට නිරෝගීව ඉන්න නම් අපේ අභ්‍යන්තරයට හොඳ පෝෂණයක් ලැබිලා අභ්‍යන්තර පෝෂණයෙන් තමයි අපි මේ අපේ එළියට පේන සියල්ලම නිරෝගීව දිදුලන පැහැපත් වෙ ඉන්නේ. ඉතින් මම කියනවා රිවයිටිස් තුල ගැබ් වෙලා තියෙන මේ සියලුම සංඝටක පෝෂක කොටස් ඔය කියන පැහැපත්කම ඔය කියන නිරෝගී කෙස්කලම් මේ ලබා ගන්න අපිට ගොඩාක් උදව් වෙනවා කියලා.
හොඳ ඉතින් මං හිතන්නේ ඔබ ඔබේ ජීවිතය ලස්සන කරගන්නකොට කොහොමද මේ දේවල් ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කියලා ඔබට කතා බහ කරලා දැනුවත් වීමේ හැකියාව තියෙනවා. 0747 100 71 සහ 0111 43 75 364 කියන මේ දුරකථන අංකවලට, ඒ වගේම මෙගා වික්‍යා රිවයිටිස් කියන Facebook පිටුව හරහාත් ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙන බව අපි මතක් කරන්නට ඕන. ඉතින් අද දවසේ නිෂ්පාදනය සමගින් කතා බහ කරන්නට අපත් සමගින් සම්බන්ධ වුණු දිලිනිට සහ ෂම්මිට අයිබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ හිසකෙස් යනවා නම් නවත්ත ගන්න, හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස්.